ජනපති ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ විවාදයට මංගල මලික් සුමන්තිරන් දේශපාලන පරිගණීම් පිළිබඳ සොයන ජනපති කොමිසම හමුවට යෝජිත නව ව්‍යස්තාව පිළිබඳව අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කමිටුවක් චෙන්නයි සිට පැමිණි 16 දිනකට කොවිඩ් මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 2918 දක්වා ඉහළට නමුදැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වුණා. මේ අතර රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් යොමු කළා. මේ පිළිබඳ තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුරදී බලාපොරොත්තු වන්න. योजित नव व्यवस्थाव पिलिबंद अध्ययन किरीम सदा कमिरुवक पत्किरीमट श्रीलंका निदहस पक्ष मध्यम कारक सभाव तीरणे कर तिबेनवा ये पस्सरुई पेवति मध्यम कारक सभा रस्वीमे नरतुरुव माध्य वेतदहस दक्वमीन इम पक्षे महालेखां राज्य माध्य दयासिरी जयशेखर महता मे बव सनहन कला පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. බලාපොරොත්තු තියෙනවා පිරිය ගේන්න හදන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂයේ විදියට අපි අපේ අදහස් යෝජනා ටික ඉදිරිපත් කරන කමිටුවක් පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව එයින් ඒ ගේන යෝජනාවලිය පක්ෂයේ විදියට අපි සාකච්ඡා කරලා පක්ෂයේ අදහසුත් ඉදිරිපත් කරලා රටට නිවැරදි ව්‍යවස්ථාවක් ගෙනීමේ ක්‍රියාවලියට අපේ ශක්තිය දෙන්න බලාපොරොත්තු වෙනවා. සඳහා අවශ්‍ය කරන ක්‍රියාදාමයත් ඒ වගේම දේශපාලන තත්ත්වයන් පිළිබඳ සාකච්ඡාවක් තමයි ක්‍රියාත්මක වුණේ. හිටපු ජනාධිපතිතුමා කිසිම තනතුරක් හෝ අනතිගමක් හෝ සම්බුල් වෙලා නැහැ. संशोधन क्रियावली स्थानी आवश्यक क्रिया मार्ग मनोहर නවදැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වුණා. මේ අතර රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් යොමු කළා. ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නය. පුහුණුවට කැළවීමේ ලිපි නිකුත් කරන ලද උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද? විවිධ පෞද්ගලික ආයතනවල සේවය කරන ලද උපාධිධාරීන් හට පත්වීම් ලිපි ලබා දී මාස ගණනාවකින් අනතුරුව එම පත්වීම් අවලංගු කිරීම හේතුවෙන් ඔවුන් නිරත වී සිටි රැකියාව මෙන්ම රජයේ රැකියාවද අහිමි වීම තුලින් ඔවුන් අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බව රජය විසින් පිළිගනු ලබන්නේද? උපාධිධාරීන් පත්වීම් 60,000ක් අධිකරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලැස්වෙච්ච අමාත්‍ය මණ්ඩලය අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මේ වෙන විටත් අදාළ උපදෙස් දෙපාර්තමේන්තුවට නිකුත් කර තිබෙන අතර අතිගරු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තුව විවෘත කිරීමේ දේශනාවට කවුරු හෝ සමන් දුන්නා නම් අවබෝධයෙන් ජනාධිපතිතුමා ඊයේ පැහැදිලිව මෙය යලිත් වරක් ප්‍රකාශයට පත් කරා. විවිධ පුද්ගලික ආයතන ගැන ගරු ඇමතුමා කියපු දේද දැන් අදාළ වෙන්නේ නැහැ. ඒ සියලු දෙනාට නිවැරදි තත්වයන් අනුව අභියාචන කිරීමෙන් ලබා දීමට රජය දැනටමත් උපදෙස් නිකුත් කරලා තියෙනවා. පොඩි පැහැදිලි කර ගැනීමක් මොකද
අතිගරු ජනාධිපතිතුමා කරපු කතාව මුද්‍රණයේ තියෙනවා 50000යි කියලා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ කිව්වා 60000යි කියලා. මේ පරස්පරයක් තියෙන මොකක්ද ඒකේ නිවැරදි එක කියලා මම අහන්න කැමතියි. ජනාධිපතිතුමාට දුන්නු වරමේ ජයග්‍රහණය නිසා මේ රටේ උපාධිධාරීන් ලෙස පිළිගන්න සියලු දෙනාට මේ අනුව රැකියාව ලැබෙනවා. අසාර්ථක පරාජයට පත් වුණු වෛරයක් උපාධිධාරීන්ගෙන් ලබන්න යන්න එපා. ඔබ ප්‍රතික්ෂේප කරලා ඉවරයි. योजना अंक तुन इधरपत कर इधरपत करेरी कार्यक्रम सभा नाम लेखनी सभा निवेदन आगती नोवेन तेरी कारक सभा प्रथम रसीम अद दिन पश्वर दिखट मागे नील कामरेदी पैतीम निमित पत्कन सीलम साजिक मंत्री वरुण पीट पेमिनी सहभागिक दंड योजना पीलम अद दिन नियमित बेडकटू गरु निपुण रणवक मेत्मा गरु कथानायक श्रीलंका प्रजातांत्रिक समाजवादी जनरजे आंडुक्रम විවස්ථාවේ 32 4 සහ 33 2 ආ විවස්ථාවෙන් ප්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා විසින් 2020 අගෝස්තු 20 වන දින ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ පාර්ලිමේන්තුවේ විවාද කොට අනුමත කළ යුතු බවට යෝජනා කරනු ලබයි. ඒ වගේම මේ රට පඹගාලක් බවට පත් කළ 19 වෙනි විවස්ථා සංශෝධනය වහා අහෝසි කර ඇති ඉක්මනින් නව ආණ්ඩුකම විවස්ථාවක් සකස් කිරීම සඳහා ජනාධිපතිතුමා ගෙන යන ක්‍රියාවලිය පිළිබඳවත් අපි සතුට ප්‍රකාශ කර සිටිනවා. අතිගරු ජනාධිපතිතුමා විසින් ඊයේ දිනේදී පාර්ලිමේන්තුව මංගල සතිවාරයේ उपाधिदारी කතානායකතුමනි රැකියා ලබා දීමේදී විශේෂයෙන් උපාධිධාරීන්ට සුදුසුකම් බවට පත්ුනේ තමන් ලබාගත් උපාධිය නෙවෙයි සජිත් ප්‍රේමදාස මැතිතුමාට පක්ෂ කාර්යාල දැම්මනම් එතුමාගේ මැතිවරණවලදී කැන්නෝසින් ගියානම් ඒක තමයි පහුගිය ආණ්ඩුවේ උපාධිධාරීන්ට රැකියා ලැබීමේ සුදුසුකම උනේ ඔබතුමා කරගෙන යන්න මම අමාරුයි අහගෙන ඉන්න උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු ගියද්දි මේ අත උස්සපු කට්ටිය මේ ඉන්නේ ඉතින් එදා අපි ටීම් එක කෙරුවා විදායක ජනාධිපතිවරේ අවුසි නොකර විදායක ජනාධිපතිතුමාගේ බලතල අඩු කරන නාවතකට අපි යමු කියලා. ඉතින් ඒ අනුව තමයි අපි 19 වෙනි සංශෝධනය ගෙනාවේ. මට පුදුමයි මේකයි. අපි 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කරනකොට මුළු පාර්ලිමේන්තුව ඡන්දෙ දුන්නා. එක මන්ත්‍රීවරයෙක් හැරෙන්න. කවුරුවත් විරුද්ධ වෙන්නේ නැහැ. අත් දෙකම ඉස්සුවා. මේ විදියට සහයෝගය දීලා ඇයි මේක අහුති කරන්නේ? ඔව් මන්ත්‍රීතුමා. පොයින්ට් ඔෆ් ඕඩර්. ගරු ලස්මන් කිරියල් මන්ත්‍රීතුමා මේ සභාවක නොමග යවීමක් කරනවා. එතුමා පොරොන්දු වුණා මැතිවරණ ක්‍රමයේ වෙනස් කිරීම ඊළඟ සුමානේ ගේනවා කියලා. එහෙම බොරු කරලා ඉවෙල්ලා තවට්ටලා ඡන්දෙ ගත්තේ. ඒ වගේම මම අහනවා ස්වාධීන කමිෂන් ටික අහුති කරනවද? මොකද 19 අහුති කරනවා කියන්නේ ස්වාධීන කමිෂන් අහුති. I am going to speak soon after you. Alright. So I'm giving you enough time to say anything you want. රටහ ගන්න ඉදිරිපත් කරන මේ ප්‍රකාශනයේ කොවිඩ් අර්බුදයෙන් රට ගොඩ ගන්න කොහොමද කියලා වචනයක්වත් නැහැ. අවුරුදු 4මාරක් යනතුරු පාර්ලිමේන්තුව විසිරවන්න බෑ කියලා නාඩගම් වගන්තියක් ඇතුල් කරලා සම්මත කරගත්තේ නාඩගම නිසා මාර්තු මාසේ වෙනකන් අවුරුදු 4මාර වෙනකන් ඉන්න සිද්ධ වුණා මේ රටේ පාර්ලිමේන්තුවට අලුතෙන් පාර්ලිමේන්තුව පත් කරගැනීමේ අවස්ථාව ඇති කරන්න. මේ අමතක වෙලා තියෙනවා. හිටපු අගමැතිතුමත් දැන් මෙතන නැහැ. එතුමාගේ මගේ පාසල් මිත්‍රයාට මම මොනවත් කියන්නේ නැහැ. ඔබ වැනි අය ඔහු වට කරගෙන රට බංකොලොත් රටක් කරලා දැන් ඇවිල්ලා කතා කරනවා අපි කරන්නේ මොකද කියලා. මම කිරියල්ල ඇමතිතුමා හිටපු ඇමතිතුමාට කියන්න ඕනේ. එතුමා ඒවා කොවිඩ් ගැන ජනාධිපතිතුමා කිව්වද කියලා. අහගෙන හිටියද? කියෙව්වද? කියවලා බලන්න. එතුමා පළවෙනි පිටුවේම කියනවා කොවිඩ් අර්බුදය කලමනා කරගත්ත රටක් ඇටියට ලෝක සිටියමට ශ්‍රී ලංකාව ගෙනෑම අධිකර ජනාධිපතිතුමා විශේෂයෙන් ඔප්පු කරලා තියෙනවා. රටට ගැළපෙන ආකාරයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුනේ නැහැ කියන එක අපි කවුරුත් පිළිගන්නා වූ දෙයක්. ඒ නිසා අපි දේශපාලන සංස්කෘතියේ ඒ සිදුවන වෙනස්කම් වලට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ඉඩකඩක් ප්‍රධාන වශයෙන්ම ඒ බලපෑමක් ඇති වෙන්න සිදුවී යුතුයි කියන එකයි මගේ විශ්වාසය. එක්රට තුල එක නීතියක් පැවතිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ කළ ප්‍රකාශය සමග එකඟ වන බව සමගි ජන බලවේගයේ පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මේ බව ප්‍රකාශ කළා.
विविध उप सांस्कृति प्रदेश विविध नीति क्रियात्मक उदराट नीति एक स्वरूप मुस्लिम नीति तव स्वरूप नीति तव स्वरूप वाद विवाद संवाद दक्ष राशि अकिन दक्ष विशाल वाद विवाद संवाद नमुत्तर डेलिकपागनी मतहरयाम कपीम केटीम कडुपारवल मन्नपारवल मंगल मलिक सुमन पिरन जनाधिपति कमिसमट हिटपु अमात्यवरुन वन मंगल समरवीर मलिक समरविक्रम सह पार्लिमेंटु मंत्री एम ए सुमंतिरन यन महत्तुरुन अद पेरवरुवे देशपालन पालिगनिम पिलिबंद स्वाभारण जनाधिपति परीक्षण कमिसम वेत पैमिनिया ए कमिसम हमुवे पेनी सिटिन लेस पसुगियदा सिता सेनिकुत किरीमत समगाय हिटपु अमात्यवरुन वन मलिक समरविक्रम मंगल समरवीर सह पार्लिमेंटु मंत्री एम ए सुमंतिरन यन महत्तुरुन देशपालन पालिगनिम पिलिबंद स्वाभारण जनाधिपति कमिसम हमुवे पेनी सिटीम सदहा अद पेरवरुवे एहि पैमिनिया ඒ පසුගියදා අදාළ පුද්ගලයින්ට දේශපාලන පරිගණීම් පිළිබඳ ස්වාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නේ සිතාසෙන් නිකුත් කිරීමත් සමගයි. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අද දිනේදී කැඳවීමක් කර තිබු නමුත් ඔහු කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි වන බව දන්වා සිටීමත් සමග ඔහුට සැප්තැම්බර් මාස 4 වනදා යලිත් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අද සිතාසෙන් නිකුත් කර තිබෙනවා. මේ අතර හිටපු අමාත්‍යවරුන් වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, රෞෆ් හකීම් සහ දෙමළ ජාතික සම්මන්ත්‍රණයේ නායක ආර් සම්බන්ධන යන මහතුරුන්ට සැප්තැම්බර් 9 වනදා हो एकलस्वर दा कमिश्नर हमें पेनी सिटी ने मिन अद नवतत सितासिनी को तकरुना अत्वाशेम अभी मेतन टेन कांग कैनो कैनो ने कुमार दक्षिणा दाना के नहीं थिए ने हैं मातनाम पेने देशपान पाली गनी मोल ते लाख पहले थिए ने वेनका उरुवर ने में अभी मुकद मेतन दावा इंपास से तमाई पे नीति न्यवरु में सांबानिंग विस्तर विस्तर लबा देन तुरु तवा दिन काल विशेष मेतन एकदेनाम वसर गणना वक्से देशपालने खबदावत अमति वर ख्यात किसीम विधियागत देशपालन फलिगनीम कट किसीम नीलधार्य खो वेन के पत्कना वक्तिबून एनिसा अथवा मे अमित मुखाब्ध गियलदान गाते इलांग दावसली मीट वा विस्तर अख्यान पुलवा මෙරට කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2918ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ චෙන්නයි සිට මෙරට පැමිණි පුද්ගලයන් 16 දෙනෙකුට කොවිඩ් 19 වෛරසයේ ආසාදිනේ වී ඇති බවට හඳුනා ගැනීමත් සමගින්. මේ අතර සමස්ත ගෝලීය කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට 2,28 ලක්ෂය ඉක්මවා තිබෙනවා. ඉන්දියාවේ චෙන්නයි සිට මෙරට පැමිණි පුද්ගලයන් 16 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් බවට ඊයේ හඳුනා ගැනුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම පිරිස නිරෝධායනය සඳහා යොමු කර සිටි පිරිසක් බවයි. එනෝ මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2918ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ඉන් නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 142 දෙනෙකු පමණයි. ඊයේ හඳුනාගත් ආසාදිතයන් 44684ත් සමග බ්‍රසීලයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 135 ඉක්මවා ගියා. ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවද මේ වන විට 130කට ආසන්න වී තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තිය අවම කර තිබූ යුරෝප රටවල් රසකම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යලිත් කැපී පෙනෙන අයුරින් ඉහළ යමින් තිබෙනවා. කොවිඩ් යලි හිසෝසවමින් ඇති ප්‍රංශයෙන් ඊයේ 4000ක වූ කොවිඩ් ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන තිබුණා. කෙසේ වෙතත් චීනයෙන් අඛණ්ඩව සිවවන දිනටත් දේශීය සම්ප්‍රේෂණය වූ කිසිදු කොවිඩ් රෝගියෙක් හමු වී නැහැ. තවත් පුවත් කිහිපයක් දැන් ශ්‍රීලංකා යුද හමුදාව සහ මනුසත් දෙරණ එක්ව දියත් කරන ලද තුරුලිය වෙනුවෙන් අපි විල්පත්තු වනවගා වැඩසටහනේ තවත් අදියරක් 54 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් AAIJ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරම කල්ලාරු ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරුණා.
කොවිඩ් වසංගතයේ හේතුවෙන් සිනමා හල්වලින් ඈත් වූ ප්‍රේක්ෂකයින් නැවත සිනමා හල් වෙත ගෙන්වා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක සරසවිය ස්කෝප් සිනමා සොම්නස චිත්‍රපට උළෙල සැප්තැම්බර් 4 වන දින සිට 8 වන දින දක්වා කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත්වෙනවා. දෙරණ මාධ්‍ය ජාලය මාධ්‍ය අනුග්‍රහය දක්වන මෙම චිත්‍රපට උළෙලින් ඉදිරියේදී ප්‍රදර්ශනය කිරීමට නියමිත චිත්‍රපට සංස්ථාවේ අනුමත චිත්‍රපට පහක් ප්‍රදර්ශනය කරනවා. උදැසන 10:30 දහවල් 1 සහ රාත්‍රී 7 ප්‍රදර්ශන වාර පැවැත්වෙන අතර රාත්‍රී 7 දර්ශන වාරයේදී දිනේට අදාළව ප්‍රදර්ශනය කරන චිත්‍රපටයේ රඟපෑ නළුලියන් සහභාගී වීමද විශේෂත්වයක්. එත් සමගින් ප්‍රවෘත්ති අවසන් සුබ දවසක්.